ටිනා ධර්මදේශනා තිනපතාශ්‍රවනය කිරීමට අපගේ YouTubeු චනලය සබස්කලයි් කොට ඉදිරියෙන් ඇති බෙල් සලකුණ කලික් කරන්න. සද්ධර් මශ්‍රාවක සැදහවත් කාරනිික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රණධාවන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවින් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ ගම්බීර වූ ශ්‍රවසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසත් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරිි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරගඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකින් සැනසෙනඩත් අවසානී ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධරමය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසිනිම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත්, ධර්මශ්‍රවනානි සංසයත් හේතුවාසනාවේවා කලපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘු කාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙ නිර්වාණගාමී මාර්ගයේ ඉතා උතුම් සන්ධිස්ථානයක් බෞ්ට පත්වේන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරට. මේ පිළිබඳව කරුණු පැහැදලි කරන අපේ භාගිතුන් වහන්සේ දේශනාකොට වදාලා කතමංච භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සසච. අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ සයතී දර සම්මාදිරි්ටි සම්මා සංකප්පෝ සමා සම්මාවාච, සම්මා කම්මන්තු, සම්මා ආජීවූ, සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාදිී. ඉදං උච්චතිී භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරිය ස්චාන්. භාගිතුන් වහසේ දේශනා කරනවා මහනෙල්ලි දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යයේ මොද දුක ැති මේ ආර්ය සත්‍යය මොකක් ද මේ ආරයව් අංගටක් මේ දුක නැතිකිරීමේ මාර්ගය තුළ තියෙනවා ඒ අංග අට පිළිබඳව සඳහන් කරනකොට පිඳතුර මේ ආර්ය වූ ප්‍රඥ්ඥාව ලබන්ඩ. එමත ලෝකෝත්‍ර වූ ඥානය මෙ නිවන ලබන්ඩ මෙ ලෝකෝතර ඥානයට හුද කලාවම තෘෂ්ණාව නසන්ඩ පුළහංකමක් නෑ කියල පැහැදිලි කරනවා. ලෝකෝතර ඥානයට විතර තනයම තෘෂ්ාව නසන්ද පුළහංකමක් නෑ. ඒ නිසා ලෝකෝත්තර ඥානයට තෘෂ්ණාව නැතිකිරීමට උදව්කිරීම සඳහා තවත් අංග හතත්තිය ඒ අංග හතේද උපකාර ඇතුව තමයි තෘෂ්ණාව කියන ධර්මතාවේ නසන්ද පුළහංකම ලැබෙ. ඉති ඒ නිසා මේ දුක්ඛ නිරෝධ ගාමිණී ආරය සතතිය. පිඳව සඳහන් කරනකොට මේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි සත්‍යය හැටියයට පැහැදිලි කරපු සම්මා දිීට්ටි අර්යෂ්ටාංක මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ටි එතට මේ සම්මා දිිට්ටි කියන කාරණාවට පස්සේ එතනයිදල යෙදෙනවා සම්මා සංකප්ප සමමාවාචා ආධි වශයෙන් තවත් අංග හතර ආන්ගේ සම්මා දිත්්්‍යියයට පල්ලෙහෙෙන් තියෙන කාරණා හත තමයි මේ ලෝකෝත්තර ඥානයට තෘෂ්ණාව නසන්ඩ උදව් කරන අනික් අංග හත කියලා සඳහන් කරලා තියන්නේ. එදොට පිනතින මෙතන සම්මා දිට්ටි කියල සඳහන් කරහම යහපත් දැකීම නිවැරදි දැකීම නිවැරදි අවබෝධය කාරණ කීපයකින් අපිට මේ පැහැදිලි කරන පුළුවන්. එන සම්මාධිත්්‍යයක් තියෙනවනම් මිත්‍යා දෘෂ්ටියකුත්තියෙන්ලෝ නන ඉති ඒ කාරණාව පැහැදිලි කරන අප බුදුරජාණන් වහන්සේ මෙ දසවස්තුක මිත්‍යාදෘෂ්ටියය දසවස්තුක සම්මාධිත්්්‍යය මේ කාරණ දෙක විශේෂයෙන් මේ සම්මාධිට්ටි කතාවේ මුලින්ම පහැදිලි කරවා. චතුරාරය සත්‍යය සම්මාධදිට්්‍යිය කියල කියන්නේ මෙ දසවස්තුක සම්මාධිත්්‍යයට වඩා හුඟා ඉහැලින් තියෙන සම්මාදිිට්ටියට නමුත් පිනතින චතුරාර්ය සත්‍යය සම්මාධිට්්‍යියය ලබන්ඩ බලාපොරොත්තුවෙනවනං යම් කෙනෙ ඔහු ඊට කලින් දසවස්තුක සම්මාධිට්ටියයට ඇවිල්ල ඉන්දෝන. දසවස්තුක සම්මාධිට්්‍යියය නැතුව යමෙක් උත්සාහ කරනවන චතුරාර් සත්‍යය සම්මාධිත්්‍යියය අවබෝධ කරන්න එක මේලෝකෙ කවදාවත් වෙන්නෙ නැති දෙයක් අතීතේ යම් වීර්යවන්ත උතුමන් පිරිසත් නිවන ශාක්ෂාත් කළ නං ඒ මේ දසවස්තුක සම්මාධිට්්‍යිය පිළිගත්ත නිසාමයි. අනාගතයේ නැත්තං වර්තමානයේ අනාගතයේ යම් පිරිස එ උතුම් නිවන අවබෝධ කරන වනං ඒ හැම කෙනෙකම ඊට කලින් මේ දසවස්තුක සම්මාධිත්්‍යය පිළිගත යතුරි. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සම්මාධිට්ටි කතාාව මුලින්ම දසවස්තුක සම්මාධිත්්්‍යය පෙන්න එ දසවස්තුක සම්මාධිට්්‍යය පැහැදිලි කරනකොට මේ කරුණුකාරණත් එක්ක අපිට මනාව වැටහෙනවා හැබැ බෞද්ධයක් බෞට්ට පත්ෙන්නලා හැබෑම බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයක් බව්ට පත්වෙෙෙනටඩ මේ බුදුදහමට පැමිණෙන්ට වුවමනානං යම් කෙනෙකුට ඊට කලින් මේ දසවස්තුක සම්මාධිට්ටිය ඔහුළඟ තිබිය තුයි කියෙනෙක තවයි දකට සඳහල්කළ බුදු දහමට ඇතුල්ලෙන්ට තියෙන සුදුසුකම මෙ දසවස්තුක සම්මාධිට්්‍යය පිළිගණනික්. එතර මොකක් දෙහෙනං දසවස්තුක සම්මාධිට්්‍යිය කියල කියන්නේ. ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ මුලින්ම සඳහන්කරන සම්මාධිට්්‍යිය කියන කාරණාව පැහැදිලි කරන තැන මෙ දසවස්තුක සම්මාධිට්‍යියය මුලින් මිස්ත්‍රර කරනවා. පළවෙනි අංගය හැටියට සඳහන් කරනවා අත්ති දින්නං දුන්දේහි විපාක ඇත එකන ධනී විපාක ඇත යම් කෙනෙ පිං සලකගන දුගී මගේ යාචකාදීන්ට යමක් දෙනවද එම නතං ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට යමක් දෙනවද මෙ දෙනද විපාක ඇත්තිේනවා. අතීතියේ සමහර වෙලාට ධර්මකාරණාවලදී අපි අහනවා සමහර මසුරු පුද්ගලල් තමන්ගේ දවාදරුවන්ට පවා අවවාධනු ශාසනා කරලා තියෙන්නේ දෙන්න එපා කියලා. අධින්න පුබ්බක බ්‍රාහ්මණය තමන්ගේ එකම පුතාට සඳහන් කලේ ශ්‍රණ බවත් ගෞතමයන් පිළිබඳව පහ දිින්්ඩිපා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳව පහ දින්නේපා.ඇයි භාගිතන් වහන්සේ මේ දීවනාව පුදුම විදිහයට අගි කරනවා. දොට ආනන්ද සිටුවරේ අපත්තක සිටුවරේ මේවාගේ අය දානය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරපුුවයි. ආනන්ද සිටුවරත් නිතරම තමන්ගි පුතාට කරපු අවවාදය තමයි මේ ධනේ ගණන්්ඩ එපා මේ ධනේ දෙන්්ඩ එපා වියදන් කරන්්ඩිපා හඳුන්වාග දේවල් ගාන්්ඩ් ගාන්්ඩ ඉවරවෙනු අපි සබන් කියල කල්පනා කළ සබං කෑල්ලක ස්වභාවය ගාන්්ඩ ගාන්ඩ ඉවරවෙනක එදිම සිටුවරේ අවාද කරනවා මෙ ධනයත් අරගණ්ඩ අරගණ්ඩ ඉගර වෙනවා. එනිසා ගණ්ඩ එපා වේයත් උඹසක් හදනවා වගේ මීමැස්සා මීවදේ පුරෝණෝ වගේ ටික ටික එකතු කරලා තවතාව මේක වැඩා වර්ධනය කරන්න. ගන්නවා වෙනුවට පුරෝවන්ඩ. දීමනාවඔවුන්ගේ ජීවිතය කවදාවත් අගේ කළේ නෑ. තොට පිනතන ඒ අතීති වර්තමානය එහෙමයි නැත්ද වර්තමානයත් එහෙමයි ඕන තරඟකිනවා ධානය හාත්ප සිම්ප්‍රෘතික් ෂේප කරනවා සමහරයිනං ධර්මශ්‍රවනය ප්‍රතික් ෂේප කරනවා බෝධනා ධානය ප්‍රතිකක් ෂේප කරනවා ධානයෙන් ලැබෙන පලයක් නෑ කියලා කියනවා. දන්දීමම අවශ්‍යනය කියල සඳහන් කරනවා. ඉදින්ඒ කොයි කරුණු සඳහන් කරලා. මොනදේ කියන්ට උත්සාහ කළත් පැහැදිලුවෙන කාරණාව තමයි. සමාදිිට්ටියෙන් බැහැරයි කියන කාරණවා. සමාදිිට්ටියයෙෙන් බැහැර වෙනවා කියල කියන්නේ. තිසරණය තුළ නැහැ කියන කාරණාවයි. තිසරණය ඔහුළඟ නැහැ කියල කියන්නේ. බුද්ාගම කෙනෙක් නෙමෙයි තියෙන කාරණාවයි. එමනම් පළවෙනි සම්මාධිට්්‍යිය ඇත දසවස්තුක සම්මාධිට්්‍යයේ පලවෙනි කාරණාව අත්ති දින්න දුන් දේහි විපාක ඇත. එදට පින් සලකා කාට දුන්නත් විපාක තියෙනවා. හැබැයි ප්‍රතිග්‍රහකයාගේ ගුණයට අනුව දායක ඇයට ලැබෙන ආනිසන්සේ අඩුවැඩි බවක් තියෙනවා. දක්කිින විවංග සූතරයෙන් ඒ කාරණාවම මේ පිණිතුන් දැන් ඕනතර හාලා හොදාකාරෝම දලනවා. දානේ මූලිකම තැන ප්‍රාථමිකම තැන භාගිතුන් වහස දේශනා කළේ තිරිසං සතතුතු පිළිබඳව. තිරිසං සතෙකුට ලබල දෙෙන ආහාරවේල දන්දෙන පුද්ගලයට අනාගත ජීවිත කීයක් සුවපත් කරලා දෙනවාද. පොහොසත් කරලා දෙනවද අනාගත ජීවිත සීය ඔහට බඩිගිනි වේදනා දැනෙන්න දෙනිිනෑ කියල සඳහන් කළේ.ඇති වොට තිරිසං සතාගින් පටන් අරගෙන දුස්සීල පුද්ගලේ පෘතජ්ජන සීලවන්තේ අහසින් යන බාහිර තවසයෙක් මෙතන බාහිර කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ බුදු දහමට අයත් නැති නම ධ්‍යාන අභිග්ඥාන් ලබාගත්ත අහසින් යනකිෙනෙ. ඊළකට තමයි සඳහන් කළේ තිසරණ සහිත පුද්ගලය පිළිබඳව. එතනින් එහාට භාගිතින් වහසේ දේශනා කළේ සෝවානන් මාර්ගී, සෝවාන් පලයි, සකදාගාමි මාර්ගයේ, සකදාගාමි පලය, මෙයාදී මාර්ග ලබාගත්ත, උතුමාන් වහන්සේල පිළිබඳ. භාගිතුන් වහස ගාවට එන කන මේ කාරණාව පැහැදිලි කළා ඒ ගුණයෙන් ගුණයට ගුණේෙන් ගුණයට කොහොම දානිසංස ලැබෙල්ලික එන කාරණාව එන අත්තිදිල අරන්න දෙන්න දේ විපාකතියෙනවා. කවදාව දුන්න කෙනාට අහිමිවීමක් වෙනිනෑ. සාවාන්‍ය ධානී විපාක සීට දහයක් හිතර මේ ජීවිතයෙන් ලැබෙනවා. හැබයි එතනන්දල දෙවනි ආත්මදලාඒ විපාක එක දිගට ලැබෙන්ඩ පටන් ගන්නවා. එදවට භාගිතුන් අහස දේශනා කරනවා එක සැකරන්න එපා දුන්නහම ලැබෙනවා කියනෙක් සැක කරන්න එපා කියලා දේශනා කරනවා. මේ සැකරන්ඩ එපාකිල දේශනා කරන්නේ මේ මුළු විශ්වයම අවබෝධ කරගත්ත මේ විශ්වේ සියල්ලම දැනගත්ත මේ විශ්වයේ සියල්ල අවබෝධ කරලා මේ විශ්වය අත්හැරපු ලෝකය අත්හැරලා ඉස්සරහට ගියපු ස්වභාව ධරමේ තමන්ගේ වසගේට අරගණ්ඩ පුළහන් වෙච්ච. අතිශයේ කල්ප කාලාආන්ත්‍රේකින්ං ලෝකෙ පහළ වෙන සරුවග්ඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ දානය විපාක ඇත කියලා. එ එතුකොට මේ ලෝකයේ කාටවත් එක බැහැර කරන්න පුළුහංකමක් නෑ. එක ලෝකෙ සධාථනක සත්‍යය. එන දසවස්තුක සම්මාධිට්්‍යයේ පළවෙනි කාරණාව දුන්දේහි විපාක ඇත. එක සම්මාධිට්ටිය. එක නිවැරදි අදහසන. මේ ලෝකෙන් නිවැරැදි බවක් නමුත් යමෙක් කියනවන ධනයේ විපාක නැත කියලා දුන්නට වැඩක් නෑ කියල දෙට දෙට තමන් දුපපත්වන එක විතරයි වෙන්න කියල කෙනෙක් කියනවන ඒ මිත්්‍ය දෘෂ්ටිය ඉලට භාගිතුන් වහසේ නැවත පැහැදිලි කරනවා අත්ති ඉත්න්ද මේ අත්ති ඉත්තං කියලා කියි මහාපූජාවේ විශේෂ විපාක ඇත මහාපූජාවක් කියල කියන්නේ පිළතින මහා පූජාවකින් තමයි පාරමිතා වැඩින්නේ සුළු පූජාවකින් වෙෙනන්නේ මහාපූජාවකට සූදානංවීමක් බිතර එත මොනවද මහා පූජාව වර්තමානයවේ කාරණාවත් තියෙන මහා පූජාවන්ට අකමැති අයයි ගොඩක් කිරනවා මහා පූජාව විවේචනය කරනවය නිසා උදාහරණය කෙටිද සඳහන් කළ පහනක් දෙකක් පත්තු කළට කමක් නැනෑ ඒ පහන්සීයක් දාහක් පත්තු කරන්න කාලේනාස්තිකිරීම තෙල්නාස්තිකිරීම විනාසයක් විතර එක නිස්ප්‍රයෝජන වැඩක්. සමහරයි කියන්නේ එහෙමයි. මලත් දෙකක් මල්වට්ටියක් පූජ කලාටකමක් නෑ. එකයි පරිසරේ සුන්දරත්වය විනාස කරලා මල්වට්ටි සියදස් ගැන හද එයි මල් දහස් ගන ලක්ස ගැන පූජ කරන. පරිසරේ සුන්දර බෞනති යෙන තමන්ගේ කාලේ නාස්ති වෙනවා එදොට ඒවාගේ පින්ක මට තව පිරිසක් යොදාගැඩි වෙන නිසා බොහෝ දෙනෙකුගේ කාලය නාස්ති වෙනවා එහින්ද මේ මල් දස් ගනම් පූජ කරන්න අවශ්‍ය නෑ මල්වට්ටියක් හමාරක් කෙල එහෙම කතා කරන අය අදත් අපි අතර පවා ඕන තරන්න ඉන්නවා හැබ බුදුරජාණන් වහන්ේ දේශනා කළේ නෑ මල් දාහක් පූජ කළත් එක මල්වට්ටියක් පූජ කළත් ලැබෙන ආනිසන්සේ එකයි කියල. එක පහනක් පූජ කළත් පහ දහසත් පූජ කළත් ලැබෙන ආනිසංසේ එකයි කියලා භාගිත වහසේ දේශනා කරන නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ මහා පූජාවේ ආනිසංස වැඩී කියලා අපි මතක් කලානේ මහා පූජාවකද තමයි පාරමිතා වැඩෙල්න කියලා එදර මහා පූජාවකදි මකක්ද වැඩෙන පාරමිතා එකක් නෙමයි පාරමිතා කීපයක් හැඩෙනවා පන්නතුන භාගිතු වහන්සේ මේ කාරණාව පැහැදිලි කළේ ලෝක සත්වය පිළිබඳ වසී මාන්තික අනු කමපාාවේ අපි මල් ලක්ෂයක් විතර පූජ කරන්න ගත්තතු අපන මල් හොයට කොච්චර කාලයක් යැනවාද දි කීපයක් ගතවීම මේ මල්ටික එකතු කරන්නට. එදොට ඒ මල්ටික එකතු කිරීම සඳහා මංඉදිනෙදා නිරතවෙලා ඉන්න අනික් කටයුතුවලින් විවේක ගණ්ඩුවනේ රැකියාවට යනවන නිවාඩු ගණඩුවනේ ව්‍යාපාර කටයුත්තක් කරනවන්න ඒ ව්‍යාපාර කටයුත්තෙන් මදකට විශ්්‍රාම ගණඩුවෙනවා දෙන්න දෙකතුනකට කටිතුලින් ඉවත් එෙන්ඩ සිද්ද වෙනවා. ගොවිතැම්බත් කරනවන ඒදේවල් නතර කරන්න සිද්ධ වෙන. මේ ආදි වශයෙන් තමන් ඉදිනිදා කරගෙන යන යම් ජීවන වෘත්තියක් තියෙනවන්නන් ඒකින් දවස් දෙකතුනක් වත් මේ පූජාව සඳහායි කරඩ වෙනවා. එතට මොකක් දෙතන තියෙන්නේ නෙක් කම්මැත්ති වෙනවා. නික් මේ මක්තියනවාක් බාහිර කටයතුවලින්. ට පිරිසක් අවශ්‍යයයි මේ වැඩේ කරන්න තනම කරන්න බළුවන්ද මල්ලක්සයක් පූජ කරනවා කිය එක එක තනියම කරන්න බෑ එකට පිරිසක් අවශ්‍යයි එො පිරිසක් ඒ සඳහා යොදාගත්තහම ඒ පිරිසට මම සලකණ්ඩ අවශ්‍යයි ආහාර පාන දෙන්න ඕෝනේ හිඳුම් හිටුම් නවාතැන් දෙන දඕනේ අනික් නොයිෙක් පහසුකං දෙන දන්නේ ගමනා ගමන පහසුගන්න සපයන් ුවනේ ක ව කර කෙසිියල්ල කරන්න අනුකම්පාල. ඉලඟට ඒයට අවවාද කරඩුවන මේ පින්ක්ම මම කරන්න කොහොමද කියලා මූලික දැනුවත් කිරීමක් කරන්නුව මං එහම දැනුවත් කිරීමක් කළලා ඒඒ මං බලාපුොරොත්තු වෙන දේ නොකරනවා වෙඩ පුළුවන්. එදොට මට දේශසිත් පහල වෙනවා වෙඩ පුළුවවා අන්න පංකම ඇතුළේ අකුසලය ැස්වෙන තැන බොහෝ දෙනා පින්නති මේ පිංකන් කරනව සමාජි ඇැබැ පිංකම කරලා ඉවරවෙනකොට සමහරයට පිනට වඩා පෞරැස් වෙලා තියෙනවා. එයි හරි අවබෝධ නති නිසා නිරන්තරයෙන් දේශය ඇතිකර ගැෙන තියෙනවා. තමන් හිත ඇතිලේ වංචනිික ධර්මතා ගොඩනැගෙල් ලෙති අවස්ථා ඕනු තරන තියනවා. හිතන්නකු යම් පූජාවක් මහ පූජාවක් කරන්න ගියහම අපේ හිත්තල කොයි තරන් කම්මැලිකන් ඇතිවෙන අද කියලා අපි ගේමි මල්ටිකක් කදනවා මල් පූජාවක් කරනවාඒ මල්ටික සෝධනලුවනේ කම්මලික මක්ින් නැරද අපි අහවල් වෙලාවටයි පූජාව කරන්නේ. බෝධන ක්‍රැස්සලා ඉන්න පූජාව බලන්න පූජාවට සම බඳධ වෙනිට. නමුත් වෙලා වාසන්න වෙමික් තියයෝ. තව පූජාවට අවශ්‍යදේවල් සකසන්ට තව බොහොම තියෝ. නම් දැම්මකක්ද වෙන්නේ. ඩැන් වෙ අර සැකසීම පිළියල්ල කිරීම පිළිගැන්නීම කියෙන කාරණටික ඉවත්තීම. ඇ බොහෝ දෙනෙක් බලාගෙන න්නවාන්නේ. ඒගොල්ලන්ගේ හිතයි දැ සසතුු ෙන්ඩෝනි. එනිසා ම පූජාවට දක්වන ගෞරවේ පූජාවට දක්වන සැලකිල්ල එතනින් හැට අඩු කරනවා. දැන් ඕන කොහොමාරි කරන්නට කෝමාරි පූජාව වැඩ මොවාන්ඩ සමට මුලින් මුලින් හදාපු මල් බඳුන් ටික මල් බඳුනේ යටහිදලා මනාව පිළිවලට මල් සකසගන්න ස ඉහලට එනකම්ම ගෙනල්ල මනාව මල් වට්ටි සැකැසිවාා. රහදිසි වැඩිවෙච්චහම යටට ඔහය ඕන විදිහකට මල් ටික දන්නවා. ඒ සියල්ල වැහෙනිට උඩින් විතරට සකසඳ පටන් ගන්න නවා. නමුත් මේ මල් වට්ටික කෞරුගාවට දෙයනන්නේ. බුදුරජාණන් වහන්සගාවට. එදර මේ වංචාව කාට්දද මේක සුදු සුද ඒවාගේ හිතන්ට කාරණනා කීයක්ක් තියෙනවාද මහා පූජාවක්ලඟ. එන සුවිශේෂී කැපකිරීම මනා කාල කළමනා කරණය පුදුමාකාර ඉවසීමන් මේ පින්කමක්ළඟ දෙවුණු වෙනිඩෝන. ඉති ඒනිසා එහෙම වනේ නැත්තන ඒම සිහිකල්පනාවක් තිබුණේ නැත්තන පිනත් එ අපිට තවක් කුසල් ගොඩ උත්රැස්සේෙන්න්න පටන්ගන්නවා. එහන්න මහා පූජාවක් කරනව කියෙන් එක සුළු පටු කාර්යක් නෙම ඒක.ඒ මහා විශාල වැඩ ඒ සඳහා කරන කැපකිරීම ලොකු නිසා වැඩි කාලයක් පිනත් එක යෙදෙන්න්න උත්සාහ කරන නිසා මහා පූජාවෙන් ලැබෙන ආනිසංස වැඩී කියල දේශනා කළා. තමන් බලාපොරොත්තුවවෙන්නදේ තම පිරිසගෙන් සිද්ධ නොවෙනකොට ඔවන්ට අනුකමපා කරල කරුණු කියල දෙන්නදන. එද මෛත්‍රී පාරමිතා වැඩෙනවා. මම එකගේ පිරිසට ඇපූපකාර සත්කාර කරනවට දාන පාරමිතාාව වැඩෙනවා. අන්ගනිසා මහාපූයාවකදී පාරමිතා ගණනාවක් සමපූර්ණ වෙනවා. ඒනිසා මහාපූයාවේ විශේෂ විපාක ඇත කියල දේශනක්ක. ඒ මේලෝකේ සතතියක් එක මේලෝක හැම කෙනෙක් පිළිගත යුතු සතතිය මහා පූජාවී විශේෂ විපා්‍ය ඇත්ත කියල පිළිගැනීම සමාධිට්ිය එක නොපිළි ගැනීම මිත්්‍ය අධ විිෂ්ටියන් ඉළක සඳහන් කලා අත්ති හූතන් කියලා මකද මේ අත්ති හුතන කියල කෑන්නේ ආහුත සංඛ්‍යාත දාානයතියෙනවා මක දාහුත සංඛ්‍යාත දානයක් කියකන්නේ. මේ ලෝකෙන් යමක් දුන්නහම. අනි වාරයම පරලොවදි ලැබෙනවා. කෙනෙකොට සැකව උපදවන්ට කාරණාවක් නෙමේද. මෙහෙෙන් දුන්නහම කොහොමද එහෙෙන් ලැබෙෙනින කියලා. සමහර කෙනෙක් පරලොවක් ගැන පිළිගන්නෙත් නැහැ. සමහර කෙනෙක් පිළිගන්නවා. නවත් භාගිතුන් වහසේ දේශනා කරන මේ ලෝකෙන් දුන්නහම? ලෝක ලැබෙනවා කියලා අනි වාය මේ එක මට ලැබෙනවා දුන්නට වඩා වැඩියෙන් ලැබෙනවා එක වතාවක් දුන්හම සේත දහස් වතාවක් ලක්ෂ වතාවක් කෝටි ප්‍රකෝටි ගණනින් කල්ප ගණනින් ලැබෙනවා එක තමයි මිදීමන විස්වභාවයි නමුත් මේක පිළිග්ඩ පුළහන්ද කියන කාරණාව තමයි තියෙන සැකේ මේ ලෝක දුන්න හම පරලෝකක් ල පෙළවති. එනිසා මිනිස්සුන්ට ලොකු සැක ඇත්තියෙනවා. වටිනා වටිනා දේවල් දුන්නහම් වටිනා වටිනා විදිහෙට ලැබෙනවා. කැපසරුප පාකාරයෙන් දුන්නහම් කැපසරුපක් විදිහෙට ලැබෙනවා. ලබන්නාට සුදුසු විදිහට ගැලපෙන විදිහෙට දුන්නහම සංසාරය තමන්ටද ගැලපෙන විදිහට සුදුසුවිදිහට ලබෙන. ඒ තමයි මිදීීමනා විස්වභාවයි. අපිට ඕන එක දෙඩ පුළුවන්. තැබයිද මටත් ඕනෙක් ලැබුණට කමක් නෑ කියෙලා හිතනවනන් තමයි එහම දෙන්න පුළුවන්. නෑ අවස්ථාවට ගැලපෙනට සුදුසු පරිදි මනාව ලබන්ඩ ඔන්නන් මගේ පූජාවත් එවන් පූජාවක් වෙනිටන. එතට පූජාව කියන කාරණාව ඇතුළේ මේ තවත්ගත් දිගට විස්තරක ක ේතු කරනක් ෙනවා. සමහර වෙලාවට ඉතාමදිලිඳ කෙනෙක් ස්වල්ප වූ දෙයක් දෙන්න පුළුවන්. නම යමක්කමක් ඇතිහැකි කෙනෙක් බොහෝ වටින දෙයක් දෙන්න පුළුව. එතකට අර දිලිඳු කෙනාගෙදානය ඔහුටත් ලැබන්නේ ඒ දිලිඳු විදිහටමද. එහෙම කාරණාවක් නෑ. ඒක මස්දහන් කලිමේ ඇතුලේ ආයත් විස්තර කළ යුතුයි කියලා. ඔහුන්න ස්වල්ප දෙයක් නමුත් ඔහු ළඟ තියෙනවා විශාලත් හැරීමක් අපි මෙහෙම කියමු කෝටි ගානක් මුදල් තියෙන කෙනෙක් ලක්ස දහයක් දෙනවා පින්ක මක්කු දෙසා ලක්ස දහයක් දෙනවා හැබැයි ඒ ලක්ස දහය දුන්න කියලා ඒ පුද්ගලයගේ ජීවිතය කිසි වෙනසක්වෙෙනනෙ නෑ තික ලක්ස දහයක් අත්හැරිය කියලා එයාගේ කෑමවෙල වෙනස් වෙන්නේෙ නෑ. එයා අඳින ඇඳම් පැළඳන් වෙනස් වෙෙනෙනෙ නෑ. එයා ගමමන් යන යානවාහන වෙනස්වෙන්නේ නෑ. එදොට එදිනෙදා ඒ පුද්ගලයගේ කටයුතුවලට කිසිම බාධාවක්නය ලක්ෂ සහයක් දුන්න කියලා. එදොට එක ලොකු අත්හැරීමක් තමයි නවත් මෙහෙමහි තැන්ඩුකු. සංයුත්ත නිකායේ සාදු සූත්‍රයේ මේ කාරණාව මනාව පැහැදිලි කළ තියවා. අපිගේම රුපියල් දාහ අතේ තියෙන කෙනෙක් රුපියල් අටසීයක් දෙනවා. එ අපගේ රුපියල් පන්සීයක් දෙනවා. එය කොච්චර දේවල් අත්හැරලද. කොච්චර දේවල් මනුසයට හිතන්ඩ වෙනවාද. තැන් රුපියල් දාහකින් අද කරන්න තිබුණ වැඩේ. රුපියල් පන්සීයක් අත්තැරි හම ඒ වැඩේ කරන්න බෑනෙ. එතට ඔහු මොනතරං යුද්ධයක් කර නොද දානංච යුද්ධංච සමානමහු මෙ මෙතනයි මේ ප්‍රකාශයේ මනාව ගැල පෙනිතැන. ලොකු යුද්ධයක් කරන්න උනේ පන්සීයක් තරන්න. අද දරුව වෙනුවෙන් කරන්න කොච්චර දේල්තියෙන්ට ඇද. හැන්දැේ දරුවන්ට කීයක් දේවල් ගෙදර ගෙනියන්ට හිතාගෙන ඉන්ඩ ඇත්ත. නමුදද පන්සීයක් අත්තෙරි හම බලාපෘත්තු චි තරමට ගෙනහි දෙන්න පුළුවහද. ගෙදරට ත වෙන මොන බඩු උයන පියන්න හාල් මාල් පිණි ගෙනියන්ට තීනෙන්ට පුළුව. නමුත්ඒ ගෙනියන්ට බලාපපුරොත්තු වෙච්ච ප්‍රමාණයෙන් බාගෙකට වඩා වැඩි ප්‍රමාණයත් හරන්න පේ. එතකොට එනම් දරුවෝ පිළිබඳ බිරිඳ පිළිබඳුව කෑම පිළිබඳ තවත් බේත් හෙත් පිළිබඳව එදින එදා තවත් නොයෙක් අවශ්‍යතා පිළිබඳව ඒ බොහෝ දේවල් අත්හැරල තමයි මෙ දාහෙන් පන්සීයක්තෙන්. එතකට ඒ පුද්ගලයාගේ ජීවිතයේ කොච්චර දේවල් වෙනස් වෙනවද මේ පසීත්ෙක්. නමුත් කෝටි ගානක් තියන පුද්ගලයට ලක්ස දහයක්ත් හැරිය කියලා ලොකු වෙනසක් වෙන්නේ. අන්න ඒ නිසා සඳහන් කරනවා විශේෂයෙන් මේ දුප්පතාග දානයේ දහසිං ගුණ කරලයි බලනි කියලා. දුප්පතාග දාානයේ දහසිං ගුණ කරලයි බල. ඇදරු පන්සීයක් නම් දුන්නේ එකද දාහන් ගුණ කරනවා. එතකොට කීයක් වෙනවාද. ඒ කාරණාව එහෙම සඳහන් කරනවා. මෙ අත් හැරීම කියන කාරණාවේ මගේ සිතතුවෙලි කොයිකොයි විදිහට වැඩ කරනවාද. හම කරුණක් මෙතන සල කළ තිනවා. ඉති එනිසා මේ තරන් කැපකිරීම් කරගෙන බඩගිනි වේදනා ඉවසගන්න අපිමලෝකින් යමක් අත් හැරියහම අනිවාරින් එ කරපු කැපකිරීමට සියගණනින් දහස්ගනින් ලක්ස ගණනින් කෝටි ගනින් ප්‍රකෝටි ගනින් ලැබල්ටන්ග. ප්‍රතිග්‍රහකයාගේ සිිල්ගුණ ඉහලන එතනින් ඉහට කල්ප ගණන්ගොලින් ලැබෙන්ල්ලි පට නමත් මේ ලෝකයේ ප්‍රත්‍යක්ෂව බලාගන ඉන්න ගොට පේනෙ නැති නිසා ඕනෑම කෙනෙකුට සැක උපදවන්න පුළුවන් කාරණාවක්. නමත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සැක ඉපදි වීතු කරුණක් නෙමේ. ැක නොළ යුතු කාරණාවක් ඒඒසියමයි. හැබැයි මේ ලෝකයේ අපිට පිළිගණන්ඩ බැරි විශ්වාස කරන්න බැරි තව දේවල් ඕන තරන් තියෙනවා. නමත් කවුරුවත් එවන් කාරණ මේවාගේ තරකයට බඳන් කරන්නේ නෑ. එක එලෙසම්ම පිළිගන්නවා උදාහරණයක් හැටියට පිටරටක ඉන්න ඥාතිවරයකුට අපි කියනවා ද හදිසියක් තියෙනවා එන්න මට මෙච්චර මුදලක් හෙටවෙනකොට ඕනේ. අපේ ඥාතියා අද හැන්දෑ වෙනකොට බැංකුවට මුදල් තැම්පත් කරලා මට පනිවිඩයක් එවනවා ම මුදල් ලැබෙන්ඩ අවශ්‍ය විදිහහිට කටයුතු කරලායි තියෙන්නේ හෙටවුදේට ගිහිල මුදල් ගර කියලා. පිනතිරිද කොහොමද අපි පිළිගනේ පිටරට බැංකෝක තැම්පත් කරපු මුදල් අපේ රට බැංකුවෙන් ගණ්ඩ පුළුවන් කියලා. කොහොම දෙෙහෙහින්දල මේ බැංකෝට මුදල්ලාඉද මේ පුද්ගලය බැංකු ක්‍රමය ගැන කිසිම දෙයක් දන්න නෑ නමු දැන්යා සතුතු වෙන්නේෙ නැද්ද හෙට උදේට සල්ලිය අත හම්බෙනවා කියල. පුදම පූර්ණ විස්්වාස්ස ඇත්ති. මේ ධර්මය දේශනා කරන හැටියේට ඊට වඩා සිය දහස් ගුණයකින් විශ්වාසයි මෙලවෙන් දුන්නහම පරලොවින් ලැබෙනවා කෙන කාරනාව. එහන්දා යමෙක් එක පිළිගන්නවනම් එක සම්මාධි්‍යයක් යමෙක් ඒ ප්‍රතික්ෂේප කරනවා නං ඒ මිත්‍ය දෘෂ්ටිය. ඉළගට සඳහන් කලේ අත්ති සුකට දුකටානං කමමානම් පළං විපාකු මේ ලෝකේ අපි විඳින සැපතියනෝ අපි විඳින දුක්තියෙනවා මෙ සියලූම සැපයන් මෙ සියලූම දුක් හැම කාරණාවකටම පෙරකර්මයක සම්බන්ධ එඇත්තිෙනවා අත්තිසුකට දුක්කටානං කමමානන් පළඟවිපාකු මෙ සියලුම සැපදුක්වේදනාවලට සැපදුක්වලට පෙරකරන ලද කර්මයක බලපෑමක්තියනවා. මේ ලෝකි කෙනෙක් ජීවත්වෙනවාවන බොම යහපත් ආකාරෙන් උසස් ආකාරින්, සතුටිං එ හැම කාරණාවක් උදෙසාම මාවිසිනි පෙර කරන ලද යහපත් කටයටු මට උදව් කරල තියෙනවා. නමුත් නැබෑ කියන කතාව හැම දාම කිය කියේ නොයෙක් දහදුක් විඳවිද නොෙක් ලෙඩරෝගෝල්ට ලක්වෙලා බොහෝ අපහසුතාවලින් යුක්තව යම් කෙනෙක් ජීවත්වෙන වන. ඔහුට මේ ජීවිතය එහෙම වඩ ඔහු විසින් පෙරකරන ලද කර්මයේ බලපෑමක් තියෙනවා හැමයිම් ධර්මය කොතනවත් සඳහන් කරන්නේ නැහැ මෙ සියල්ලම කර්මයට බාරදිීල ඉද කියලා කර්මය බලපෑමක් තියෙනවා නමුත් ඒ එක වෙනස් කර ගඩ පුළුවන් හැකියාවක් පුද්ගලට තියෙනවා වෙනස් කර ගැනීමේ හැකියාව ඔහු සතුූ තියෙන්නේ ඔහුළඟ හොඳ පඩ්ඥ්‍යාවක් තියෙනවනං විතරයි. එහම නැත්තඟ පින්නතුනේ අපි මේ කරන දේවල් වල වැඩක්නෑ එ නිසා මේ කරන පින්කං කටීතුවලින් ආරක්ෂා කරන සිල්ගුණ නිසා මේ ලෝකෙ කරන යහපත් කටයුතු නිසා මේ විපාක දෙන්ඩ හදන කරම මෙහාට මෙහාට ඇත් මෑත් කරන්න වෙනස් කරඩ එක කුසලට පුදුම හැකියාවක් තියෙනවා එතන සංසාරයේ මෙ නිවීම හොයාගෙන යන ගමනේ අපි අති කොයිතරං වැරදීම් සිද්ධ වෙනද අපි ඇතින් කොයිතරං අඩුපාඩු සිද්ධ වෙනවාද එනතුන අපි වගේ සාමාන්‍ය ඇතින් නෙමෙයි මහ බෝසත් තුරුවතින්. ශ්‍රාවක පාරමී බෝධීන් සම්පූර්ණ කරගනේන මහා උතුමන්නද සංසාරය කුච්චර අඩු පාඩුවෙනවාද. එක සසර හැටි දර්ම මේ සංසාරය භයානකයි කියල කියහම එක අපිට කව දාවත්ම තේරෙන්නේෙ නෑ. පාරී පාරමී සම්පූර්ණ කරලා ඉවර වන්න. උතුන් අතින් පවා මහ වැර දිසිද්ධ වෙලතිෙනවා. මහමුගලන් මහරතන් වහන්සේ. මහාකල් පාසංකයයෙකුත් ලක්ෂයක් තරන් දීර්ඝ කාලය මෙ සංසාරය පාරමිතා පුරණවා අග්‍රශ්්‍රාවක බෝධියවු නිසා නමුත් එක අවස්්‍රාවක මාරයෙක් වෙලා ඉපදිලා අග්‍රෂ්්‍රාවකයන් වහසේ නමකට ගලග ගානවා. කරමය නිසා නැවතාවිීචයේ කොච්චර කල්දකින් දද ඉති මේ පාරමිතා පුරල එන සංසාරය ඉතින් ම සඳහන්ක ලේකයි එවන් මහා පුුණ්‍යවන්ත යන්ට එහෙම වුණා නං සංසාර අපිට කොහොම නොවැඩ පුළුහඳ මේ සංසාය අංගක නිසා මේ අපිගාවතියෙන් කොසලා කුසල ධර්මයන්ට පුළුවහන් කරමය කියයන ධර්මතාවේ හැට මෙ හැට කරන. ප්‍රඥාව තියෙනවන පෙරකරන ලද කුසල කරමයක් නිසා සුගති ගාමී වෙන්නඩ ඉඩකඩ හදාගන්නඩ පුළුවන් උනාාන ඥානවන්තයා හැම භවයකම වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් පින්කං කරකර අතීත කරන්නල දකුසලයන් පස්සට පස්සට යවමින්. කුසල් එක්කම ජීවත්වයෙනවා. එ කෙනෙක්ක හන්ඩුබොලුහන්නේ. අතීත කරම තියෙන බව කොහොමද දන්න කියලා. පිනදන ඒක අමුත්වයෙන් කවරුවත් කියල දෙන්න ලඕ නෙ නෑ. මේ සංසාරය ඔබත් මමත් කරගත්ත නිමත් නැති කර්ම ඕන තරන්න තියෙනවා. අද මේ ජීවිතයේ මෙහෙම හිටියට. සතර අපායේ දුක්විඳින් ඕනකුසල් පෙර ජීවිතවල ඕන තරක් කරලා තියෙනවා. ඇ එකද අකුසලයක්වත් තාම විපාක දීලනෑ අනි වාරෙන් අනාගතයේ මං කරගත්තේ අකුසල් වාකරා එනවමයි වෙනත් කුසලේක බලපෑමකින් නිරේට යන්ට හිටපු අය සුගතිගාමී වුුණාට ඒ කර්මය අපි දාළගෙ හිල්ලනෑ. අනිවාරයෙන්ම දවසක මටියකට විපාක මිඳිනිිනව සිද්දලිෙනවා. ප්‍රඥ්ඥාාවන්තියෝ එක දන්නවා. අද මෙහෙම ජීවත්වනත් මං ඕන තරම් පෙරකරපු පෞතියෙනවා. අහසවසට කඳු වගේ ගොඩගැහිලා විවිධ පෞතියනවා පෙරකරපුවා. මාව දුරුවල වෙච්ච ගමන් එයකුසල් මට පල දෙනවා. කාරණාව පිළි අරගෙන දහම තුළින් මේ ලැබිච්ච ජීවිතයෙන් වැඩි වැඩියෙන් වැඩිවැඩියෙන් ආයි පින් කරනවා. ඊළඟ භවයත් සුගතියක ම හදාගරන්නවා. න් එහෙම කටයුතු කරල කරලා යම්දවසක ඔහුට පුළුවන් වුනොත් සෝවාන් ආරි මාර්ගඵලේට වගේ එනිද අනන එවනපුද ගෙලේකුට නිරය ගාමීව විඳවිය යුතු අකුසල් ප්‍රමාණයක් අතීතයේ සිදි වෙලා තියෙනව නං ඒ සියලුම අකුසල් එතනම අහෝසිකරලා අලුකරලදාන්න පුළුවන්කමතියෙන. හැබැයි මතුවටත් සංසාරයේ නිරයගාමී වෙන යම් අකුසලයක් මංගතින් සිද්ධ වෙන්ඩ තියෙනවනන් ඒ සියලුම අකුසල් සිදුවීමේ ඉඩකඩේ සම්පූර්ණිම වලක් කොලාාදානවා. ගද සෝවාන් වහන්සේ කවදාවත් අපායට යන්නේෙ නෑ. සෝවාන් වහන්සේ එතන ඉඳල කවදාවත් අපායට හේතුවෙන කරමයක් කරන නෙ නෑ. එමන අත්තිසුකට දුක්කටානං කමමානම් පළඟි පාකු. මේ ජීවිතවල යම් යම් අවස්ථාවන් කඳුළු පිරුණු මුහුණින් යුක්තව අපිට මෙනෙහි කරන්න සිද්ධ වෙනවනන. ඉවසන්ද සිද්ධ වෙනවන ඒ සියල්ලට හේතුව පෙරකරන ලද අකුසල කරමය. සතුටින් සිනහවින් යමත් බුක්ති විඳිනවද යමක් ගැන හිතනවද දකිනවද.ඒ හැම කාරණාවක්ම පෙරකරන ලද. කුසල කරමයක බලපෑම දෙ ඉන්ද අත්තිසුකට දුක්කටානං කම්මානං පළංගිපාකු අප මේ ලෝකෙ මේ කරන සැප දුක්වලට පෙර කරන ලද කර්මයක බලපෑමේ ඒ කාන්තයෙන් තියෙනවා ඉළඟට සඳහන් කරනවා අත්ති අයන් ලෝකු මෙලොවත් තියෙනවා අති පරෝලෝකු පරලොවක් තියවා. මෙලොවක් තියෙනවා පරලෝත් තියෙනවා. එෙදර මෙලොව ජීවත්වෙනය යම්දවසක මෙලවින් මරණයට පත්තියෙනවා. මරණයට පත්වනාට පස්ස කොහේද යන්නේ පරලෝ යනවා. මෙලොවින් චුත වෙනයට ගිහිල්ල උපදින්න වෙනම ලෝක තියෙනවා. ඇැයි ඒ මෙලවින් චුත වෙන කෙනා ගිහිල්ල උපදින වෙනම ලෝකවල ජීවත්වෙන ඒ අයට ඒ ලෝකවලින් චුතවනහම ඇවිල්ල උපදින්ඩ තවත් ලෝක තියෙනවා. මෙලවින් චුතවෙනය පරලෝපදින පරලවිින් චුත වෙනය ඇවිල්ල මෙිලවූපදිනවා. ඒ එතනේ සඳහන් කරතින්නේ. එතවට සතරාපායයක් වාාගිතුන් වහසසි පැහැදිලි කරා නරක තිරි සංක්‍රේතා සුර කියලා. මේ අපායවල්ලල ජීවත්්‍යෙන අය කවදහරි අපායිවල් වලින් මිදිල සුගති එටැවිල්ල උපදිනවා. සුගතියේ ජීවත්්‍යෙන අය දවසක මේ ජීවිතය කෙරවල කරලා සතරාපායිකිල්ල උපදිනවා. එදවට සතරාපාය උපදිනවක් එල කිය හම සතරාපාහි පිළිගන්නි නැති අය. අපි අතර ඕන තරණ ජීවත්වෙනවා. නමුත් යමෙක්ති කාරණාව බාරගන්නි නෑ එල කියන්නේ. ඕ ාගිත ොහසගේ සරුවඥතා ඥානයවත් පිළිගඩන කියන එකයි. එ අත්ති අයනලෝකෝ මෙලවත් තියෙනවා අත්ති පරවලෝකෝ පරලොත් තියෙනවා. එදර මෙලවක් පරලවක් තියෙන බව පිළිගැනීම මොකද ඒ සම්මාධීටයක් අපි මජීවිතය විඳින සැපදුක් හැම එකකටම බලපාන අතීත කර්මයක් තියෙනවා කියන එක පිළිගැනීම සම්මාදිීටියය. කර්මය වෙනස් කර ගඩ ඈත් කරගණඩ අපි කරන කුසල කර්මවලට හැකියාවක් තියෙනවා කියන කාරණාවත් විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. අනි නිසා මේකත් කර්මයනි මේත් කරමයනි මේකත් කරමයනි කියලට ඔක්කොම කරමයට බර දෙන්න ඔක්කොම කරමයට බර දෙන්න බෑ. අපේ උත්සාහේ මත අපේ වීර්ය මත ඒ දේවල් වෙනස් කර ගැනීමේ හැකියාවත් තියෙනවා. එදර සමමාදිත්්්‍යය පිළිබඳව කතා කරනකොට මෙවන් කාරණා දහයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු දර්වනවා. ඒ කාරණා දහයිම යංකෙනෙක් එක සිතින් භාරගන්නවා නං අන්න ඒ පුද්ගලයට පුළහංකම තියෙනවා බෞද්ධයක් බෞද් පත්තෙන්ට. ඒ පුද්ගලට පුළහංකම තියෙනවා. තිසරණ ගත උපාසකගේ බෞ් පත්තෙන්ට. නතග පාසිකාාවක් බෞට්ට් පත්ේෙන්ට. එනිසා චතුරාරි සත්‍යය සම්මාධිත්්්‍යයට කලින්. මේ දසවස්තුක සම්මාධිට්ටිය හැම කෙනෙක් ළඟම තිබිය යුතු මූලික සුදුසුකමයි කියල භාගිතුන් හසගේ දේශනාවෙන් අපූරුවට ඉස්මතු කරලා පිළලිබිබු කරලා පැහැදිලි කරනවා. එේමනක් පන්නතනේ අපි මේ දසවස්තුක සම්මාධිත්්්‍යියය. තතුරාර්ෙ සතති සමමාදිිට්ටියය ගැන කතා කරන ආර්ේෂ්ටායින්ක මාර්ගේ සම්මාධිච්චි කියන වචනය පැදිලි කරන තැන මෙ දසවස්තුක සමාදිිට්ටිය පැහැදිලි කරමින් සාකච්චා කරමිආාව අත්ති දින්නං අත්ති ඉටන් අත්ති හුතන් අත්ති සුකට දුක්කටානං කමමානං පළන් බිපාකු, අත්ති අයන් ලෝකෝ, අත්තිපරූලෝකෝ අි සාකච්ඡා කලා ධර්මදේශනාවට තියෙන කාලයේ ලිමා වෙලා නිසා අි ධර්මදේශනාව මෙතැනින් ලිමා කරලා ඊළඟ ධර්මදේශනාවකඩි නැවත ඉතුරු කාරණාටික සම්මාධි්‍යය පැහැදිරි කරමින් සාකච්ඡා කරන්නි ඉඩකඩතියාගමු.. මෙවැලි වටිනා ධර්මදේශනා තිනපතා ශ්‍රෝණය කිරීමේ. අපගේ YouTubeුෝ චනලේ සබස්කරයිප් කොට. ඉග මේ ඇබි ගෙල් සලකුණ ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණ.